ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 ඔක්තෝබර් මාස 26 වෙනිදා සිට නොවැම්බර් මාස පළමු වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන් ඔබට මේ සතිය හදිස්සි මිල මුදල් ලාභ හිමිවන සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා 10 11 12 සහ ලග්න භාවය මතින් ගමන් කරන සතියක් පසුගිය සතියටත් වඩා මේ සතිය ඔබට යහපත් වනු ඇත දුර දිග බලා කටයුතු කිරීමෙන් වාසනාව උදා කරගත හැකි අතර හදිස්සි මිල මුදල් ලාභයකටදී ඉඩකඩ පවතින බව අමතක නොකරන්න බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවන ග්‍රහ පිහිටීමක් තමයි පෙන්වුම් කරන්නේ රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයට පත්වන අතර උසස් වීම හිමිවීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා ගෘහ ජීවිතය සතුටින් පවතින අතර පෙම්වතුන්ගේ අදහස් සහ අරමුණු සාක්ෂාත් වන ස්වරූපයක් පෙන්눔 කරනවා නිරෝගිමත් වාසනාවන්ත සතියක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා වෘෂභ ලග්නයේ නුපන්න ඔබට මේ සතිය සමාජයෙන් ගරු සැලකිලි හිමවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ සඳු ග්‍රහයා හෙවත් චන්ද්‍රයා 9 10 11 සහ 12 වෙන්න මතින් ගමන් කරන සතියක් පසුගිය සතියට වඩා මේ සතිය ඔබට යහපත් වනු ඇත බලාපොරොත්තු ඉටුවන අතර පූජක පක්ෂයේ සමග ඇසුරට පත්වන්නා වූ කාල සීමාවක් නීතිමය ගැටලුවකට ඉඩකඩ ඇති බවක් පෙන්눔 කරනවා අන්‍යයන්ගෙන් ගරු සැලකිලි ලැබෙන අතර ප්‍රීතියෙන් කාලය ගත වනු ඇත රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවි මිල මුදල් ලාභ හිමිවන අතර සමෘද්ධිමත් සතියක් විදිහට පෙන්눔 කරනවා වැඩිහිටියන් මිතුරන් හා සොහොයුරන්ගෙන් ලාභ ප්‍රයෝජන අත්වන්නා වූ කාල සීමාවක් කණ්ඩායම් හැංගීමෙන් කටයුතු කර සියලු කාර්යයන් සාර්ථක කර ගන්නට කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ මිතුන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ නිෂ්පල ගමන් බිමන් යෙදෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ 8 9 10 සහ 11 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සෞඛ්‍ය තත්ත්වයට බාධා ඇතිවන්නා වූ කාල සීමාවක් සතියේ ආරම්භක දින 2 3 කාලය යහපත් නැත උදරාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා සර්ප දෂ්ටයකටද ඉඩකඩ පවතින කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිෂ්පල ගමන් බිමන් යෙදෙන අතර වැයපස අධික වන්නට බොහෝ දුරට ඉඩකඩ පවතින කාල සීමාවක් සතියේ මැද සිට තත්ත්වය යහපත් වේවි බලාපොරොත්තු ඉටු වේවි රැකී රක්ෂා කටයුතු දියුණුවටපත් වේවි නොසිතූ මොහොතක හදිසි ධන ලාභයක් හෝ අන්සතු වස්තු ලාභයක් හිමිවීමේ වාග්ය පවතිනවා මවගෙන් හෝ ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර ලැබෙන වාසනාවන්ත සතියක් විදියට මේ සති අන්තය පෙන්눔 කරනවා කටක ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ නිවාස දේපල ලාභ හිමිවන්නා වූ කාලයක් විදියට තමයි පෙන්눔 කරන්නේ 7 8 9 සහ 10 වෙන්න මතින් සඳුගේ ගමන සිදුවන අතරේ තමයි සතිය උදාවන්නේ මෙම සතියේ ගෘහ ජීවිතයේ සතුටින් ගත වේවි රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු වල ප්‍රගතිය දැක්ගත හැකි කාල සීමාවක් ඇසුරු කරන්නන් හා සතුටින් කාලය ගත වේවි පවුලේ අය වෙනුවෙන් කාලයත් ධනයත් වැය කරන්නට ඔබට සිදු වේවි විරුද්ධ ලිංගයන්ගේ වැඩි අවධානයට යොමු වන අතර ඔවුන්ගෙන් තෑගි භෝග මෙන්ම උදව් උපකාර දිම්වන්නා වූ කාල සීමාවක් හදිසි ධන ලාභයකට ඉඩකඩ පවතිනවා ඒ පිළිබඳ උනන්දු වන්න උරුම හිමිකම් පිළිබඳ ගැටලුවක් ඔබට වාසිදායක ලෙස විසඳෙන ආකාරයක් පෙන්눔 කරනවා දේපල නිවාස ලාභයක් පිළිබඳ කතාබහක් ඇතිවන්නා වූ ආකාරයක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ සිංහ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ පෙරපින් පළදෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 6 7 8 සහ 9 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා මිල මුදල් ලාභ හිමිවන වාග්යවන්ත සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ පෙරපින් ක්‍රියාත්මක වන බැවින් ජයග්‍රහණය පතා කරන කටයුතු වලින් ජයග්‍රහණ අත්විඳීමට ඉඩකඩක් පවතිනවා කරගෙන කටයුතු වලින් මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු වලින්ද සාර්ථක ප්‍රතිඵල උදා කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු දියුණුවටපත් වේවි බලාපොරොත්තු ඉටු වේවි ගෘහ ජීවිතයේ සතුටින් හා ප්‍රීතියෙන් ගත වේවි සතුරු කරදර පහව යන අතර නඩු හබ වලින් ජය අත්වන්නා වූ කාල සීමාවක් උෂ්ණාධික රෝග වැළඳීමේ ඉඩකඩක් ඇති බැවින් ඒ වාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් ඔබට වඩාත් මෙහපත් වෙනවා කන්‍යා ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ලෙඩ දුක් වලින් සුවය අත්වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ 5 6 7 සහ 8 වෙන්න මතින් සඳු ගමන් කරන අතරේ තමයි සතිය උදාවන්නේ මේ සතියේ සතුරු කරදර වලින් නිදහස ලැබේවි ලෙඩ රෝග වලින්ද සුවය අපේක්ෂා කළ හැකි කාල සීමාවක් දේපල ප්‍රශ්නයක් ඔබට වාසිදායක අන්දමින් විසඳෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ ඈත් සිට ඥාතීන් ඔබ සොයාගෙන යන කාල සීමාවක් ඉල්ලා තිබූ ණය මුදලක් ලැබීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා දරුවෙකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සුබ ආරංචියක් අසන ලැබෙනු ඇත
තමා උගද්දේන් ප්‍රයෝජන ගැනීමට අවස්ථා උදාවන්නා වූ කාල සීමාවක් විදේශ ගමන් හෝ දුර බැහැර ගමන් සඳහා ආරාධනා ලැබේවි උදරාබාධයක් වැළඳීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න තුලා ලග්නේ නුපන්න ඔබට මේ සතිය කාර්යබහුල සතියක් විදිහට පෙන්වුම් කරනවා 4 5 6 සහ 7 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා පැවිදි ගැටලු කිහිපයකට විසඳුම් ලැබෙන සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ සතිය පුරාම අවිවේකී බවින් කටයුතු කිරීමට සිදුවන අතර කාර්ය බහුලත්වය නිසා සිතට ගතට දැඩි පීඩාවක් ගෙන දෙනු ඇත අතරමඟ නතර කර දමා තිබූ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථා උදා වේවි විදේශගතව හෝ දුර බැහැර සිටි හිතවතුන්ගෙන් හෝ ඥාතියෙකුගෙන් ආර්ථික වාසියක් හිමිවීමට නියමිතයි පොත්පත් කියවීමට වැඩි ආශාවක් ඇතිවන අතර ඒ සඳහා වැඩි කාලයක් යොමු කරන ආකාරයක් තමයි ඔබතුලින් පෙන්눔 කරන්නේ අදිස ධනලාභයකටද ඉරකඩ ඇතිබැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්න වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සතිය ආගමික නැඹුරුවක් පෙන්눔 කරන සතියක් විදිහට තමයි දක්න ලැබෙන්නේ 3 4 5 6 වෙන්න මතින් සඳුගේ ගමන සිදුවන අතරේ තමයි සතිය උදාවන්නේ රැකී රක්ෂා කටයුතු වල නව මුහුණුවරක් ගන්න අතර වාහන ලාභයකටද ඉඩකඩ ඇති බවක් පෙන්눔 කරනවා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවි ආගමික කටයුතු කෙරෙහි නැඹුරුවක් ඇතිවන අතර වන්දනා ගමනක යෙදීමටද දාන මාන ආදී කටයුතු සඳහාද සහභාගී වීමට අවස්ථා උදාවන්නා වූ කාල සීමාවක් අලුත් ඇඳුම් පෙළඳුම් මිලදී ගැනීම සඳහා සිත යොමු වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ සතිය අග දින කිහිපය තුල හදිසි ධන ලාභයකට ඉඩකඩ ඇති අතර දේපල ප්‍රශ්නයක් ඔබට වාසිදායක ලෙස විසඳා ගැනීමට හැකිවන සතියක් විදිහට පෙන්눔 කරනවා ධනු ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ චංචල සිතුවිලි පහළ වන්නා වූ ආකාරයක් තමයි දක්න ලැබෙන්නේ 2 3 4 සහ 5 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සතියේ මුල් දින දෙක එතරම් යහපත් වන්නේ නැති ආකාරයක් පෙන්눔 කරනවා මුදල් අතින් කරදර ඇතිවන අතර ධන හානි සිදුවීමටද ඉඩකඩ පවතිනවා සිතේ චංචල බව වැඩි වන්නා වූ කාල සීමාවක් සිත එක් අරමුණක රඳවා ගැනීමට අපහසු විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ උත්සාහය හා ඉවසීමෙන් කටයුතු කිරීම මගින් තත්ත්වය යහපත් අතර පත්කර ගැනීමට ඔබට හැකි වේවි සතියේ මැද සිට ක්‍රමක්‍රමයෙන් කාලය යහපත් වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ නිරෝගී සුවේ හිමිවන්නා වූ කාල සීමාවක් උදා වේවි වරින් වර රාගාදී සිතුවිලි ඇතිවන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී ගැටළු වලට මුහුණ දීමට සිදු විය හැකි බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න හැඟීම් වලට මහල් නොවි දුර දිග බලා කටයුතු වල නියතු වනවා මේ සතිය ඔබට වඩාත්ම යහපත් වෙනවා මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ගෘහ දිවියේ සතුට ඇතිවන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ 1 2 3 සහ 4 වෙන්න මතින් සඳුගේ ගමන සිදු වෙනවා බලාපොරොත්තු ඉටු වේවි සිත් සතුටට කරුණ යෙදෙන්නා වූ කාල සීමාවක් ප්‍රීති උත්සව සඳහා සහභාගී වීමට අවස්ථා උදාවන අතර හිත මිතුරන් සමග ප්‍රීතියෙන් කෙලිදොලෙන් කාලය ගතවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ පවුලේ සමාජිකයන් සමග සාමකාමීව හා සතුටින් කාලය ගතවන ස්වරූපයක් පෙන්눔 කරනවා තරංකාරයේ කටයුතු වලින් ජයග්‍රහණ හිමි වේවි විරුද්ධ ලිංගිකයන්ගේ ඇසුර පියවන අතර ඔවුන්ගේ ආකර්ෂණය ඔබට ඇතිවන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා ඔබගේ ඉදිරි ජීවිතයට ඔවුන්ගෙන් උපකාර හිමිවන්නට ඉඩකඩ පවතිනවා පසුගිය සතියට වඩා මේ සතිය ඔබට ඉතා වාසනාවන්ත බවක් තමයි ගෙන දෙන්නේ කුම්භ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ උණුසුම් පිළිගැනීමක් ඇතිවන්නා වූ කාලයක් විදිහට තමයි දක්න ලැබෙන්නේ 12 1 2 සහ 3 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සතිය ආරම්භයේ ඔබට යහපත්ය නිරෝගී සුවය බලපවත් වන අතර රසවත් ආහාර පාන සමග යහන් සුවේද හිමිවන්නා වූ කාල සීමාවක් විරුද්ධ ලිංගිකයන් සමග සතුටු වීමේ අවස්ථා උදා වෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ හිත මිතුරන් සමග එක්ව ප්‍රීති සාද පවත්වන්නට අවස්ථාව උදාවන අතර ඔවුන් සමග ප්‍රීතියෙන් කාලය ගතවන ස්වරූපයක් පෙන්눔 කරනවා ඔබ උණුසුම් අයුරින් ඔවුන්ව පිළිගනු ඇත සතියේ මැද සිට මිල මුදල් ලාභ හිමිවන්නා වූ කාල සීමාවක් නමුත් වැයපස තරමක් ඉහළ යාමට ඉඩකඩ පවතිනවා සති අන්තයේදී ධන ලාභ ලැබීමේ ප්‍රවණතාවක් පවතින අතර ස්ත්‍රී පක්ෂයේ ඥාති වරියකගෙන් හෝ මිතුරුවෙකුගෙන් ඔබගේ ජීවිතයට වැදගත් සේවාවක් ඉටුවීමට නියමිත බවක් තමයි පෙන්눔 කරන්නේ මිතුන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ මිත්‍ර සම්බන්ධතා තරවන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ 11 12 1 සහ 2 වෙන්න මතින් සඳුගේ ගමන සිදු වෙනවා යහපත් වාසනාවන්ත සතියක ආරම්භයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ බලාපොරොත්තු ඉටුවන අතර රැකී රක්ෂා ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථකත්වයට පත්වේවි ආදායම් තත්ත්වය වර්ධනය වන්නා වූ කාල සීමාවක් පැරණි ණය මුදලක් ලැබීමේ වාසනාව පවතිනවා ඥාතියෙකුගේ හෝ හිතවතුකුගේ
සැනසිලිදායක පණිවිඩයක් ලැබීමට ඉඩකඩ පවතිනවා. හැඟීම් වලට වහල් නොවිය යුතු කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. ආදායම් තත්ත්වය රඳවා ගැනීමට උත්සාහ ගන්න. මිල මුදල් ලාභ හිමිවනු ඇත. මිතුරු සම්බන්ධතා තරවන්නා වූ කාල සීමාවක් විරුද්ධ ලිංගිකයන්ගේ අවධානය සහ ආකර්ෂණය වැඩි වශයෙන් ලැබෙන සතියක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ. මාමේ ඔබ වෙත ගෙනාවේ මේ සතියේ ක්‍රියාත්මක ග්‍රහ ගෝචරය අනුව පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා, රවි සහ ගුරු යන ග්‍රහයන් උපතේ දී සිටින ස්ථානය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ ගත කරන මහදාස සහ අතුරු දසාවන්ගේ බල දුබලතා මතද ගෝචර ඵල වෙනස් විය හැකි බව මතක තබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව පොත්තම ක්‍රියාත්මක කරන්න.